ඔබ සංගීත ශාස්ත්‍රයෙන් ඉවත් වූ බවට මත පළ වෙනවා. එය ඇත්තක්ද? ප්‍රසංග වේදිකාවේ නම් මම ආය ගීත ගායනා කරන්නේ නැහැ. මට වෙච්ච දේවල් සැලකිල්ලට අරගෙන තමයි මම ඒ තීරණයට ආවේ. මට කලාවත් එපා වුණා. හුදකලාව මගේ විෂය කරගත්තා. ඉතින් ප්‍රසංග වේදිකාවේ මාව ආය දකින්න නොලැබේවි. ඔබ ප්‍රසංග වේදිකාවෙන් ඉවත් වුණාට සංගීත ශාස්ත්‍රයෙන් ඉවත් වන්නේ නැහැ නේද? ඔව්, සංගීත ශාස්ත්‍රයේ මම පොඩ්ඩක් මධ්‍යස්ථව ඉන්න හිතුවා. හොඳ පද ටිකක් තනුවක් ලැබුවොත් ගීතයක් දෙකක් කරගෙන ඉන්නවා. ප්‍රසංග වේදිකාවේ මාව ආය දකින්න නොලැබේවි. ඒකට මම හේතු දක්වන්නේ නැහැ. හේතු දක්වුවොත් බොහෝ පිරිසකට අනතුරු ඇති වෙනවා. ඒ නිසා රසික රසිකාවියන්ට උපේක්ෂාවෙන් මං කියන්නේ ප්‍රසංග වේදිකාවේ මාව ආය දකින්න නොලැබුණත් සංගීත ශාස්ත්‍රයේ ඉදිරියටත් කටයුතු කරනවා කියලයි. ඔබ අවසානයට කළ තනි මට මේ තරම් රිද්දන්නේ කියන ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔව්, හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ගැන මොනතරම් බොරු ප්‍රචාර යැව්වත් මගේ රසිකයන් මාත් එක්ක ඉන්නවා. ඒක නිරාමිස බැඳීමක්. ඒක කඩන්න කාටවත් බැහැ. පසුගියදා එල්ලමුණු තස්ත ප්‍රහාරයේ හේතුවෙන් අද කලාකරුවන්ට තම වෘත්තිය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා නේද? මෙහෙමයි, බෝම්බයක් ගැහුවා. මේ පාලකයෝ ඒක එතනින් ඉවර වෙන්න දුන්නේ නැහැ. මරාගෙන මැරෙන මනුස්සයා එහෙම හොයාගෙන ගිහින් වළක්වන්න බෑ. එයා කොහොමත් මැරෙනවා. මේවා සියල්ල මායාවන්. සියලු සංස්කාර ධර්මයන් නැසෙනවා. මරාගෙන මැරෙන එක වැරදි. කලාකරුවෝ විදිහට අපි ඒක කිව්වා. නමුත් පාලකයන් කලේ රටත් අස්ථාවර කරලා අපේ බඩටත් ගහපු එකයි. නමුත් රජයේ පැත්තෙන් ජනතාව ඒකරාශී වන තැන් අවම කලේ රටේ ආරක්ෂාව තහවුරු වෙනකල් නේද? ඕක කොහොම නතර කරන්නද? විශ්වය පවතින කල් මේ දේවල් සිද්ධ වෙනවා. නමුත් පාලකයන් සිදු කළ දෙයින් එක පැත්තකින් අපේ බඩට ගැහුවා වගේම අනෙක් පැත්තෙන් ආගම් ભેද ඇති වුණා. අපි මරණයට බය වෙන්න ඕනේ නැහැ. ඕන බෝම්බයෙන් පස්සේ පාලකයන් දාපු නාට්‍ය වැරදි කියන තැනයි මම ඉන්නේ. පසුගිය කාලේ ඔබට යම් සිදුවීමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වෙන්න වුණා නේද? ඇත්තටම ඒ සිදුවීමත් සමග මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම මේ පළමුණු වතාවටයි මාධ්‍ය ඉදිරියේ මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. මව හිරේ දාන්න තරම් මම සිදු කළ වරද මොකද්ද කියලායි මම අහන්නේ. රටේ නීතිය අන්ධයි. මේ රටේ අදටත් පවතින්නේ සුද්ධගේ නීතිය. එය අදට ගැලපෙන්නේ නැහැ. මේ රට සුද්ධ සිංහලයන්ගේ රටක්. ලොකු හමුදුරුවන්ගේ සිවුරක් ගෙන්නගෙන මම ඇත්තටම එදා ගියේ මහාන වෙන්න. ඒකට මූලිකම හේතුව මට බුද්ධාගමට තියෙන අසීමිත කැමැත්ත. මම සිවුර දාගත්තේ මගේ ජීවිතේ හදාගන්න. නමුත් මාධ්‍යන්හි පළ වුණේ ඔබ මද්‍රයිව් වලට ඇබ්බැහි වී සිවුරක් පරවාගෙන ගමක ඇවිදිනවා කියලා නේද? මම මෙහෙම අහනවා, සියලු සත්වයෝ නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැබැයි ගංජා පැලේ විතරක් බංග වේවා කියලා කිව්වහම හරියයිද? මෛත්‍රිය කරුණාව ගංජා ගහන එකා ගාවත් තියෙනවා, නැති එකා ගාවත් තියෙනවා. එහෙනම් කොහොමද මේක විසඳන්නේ? මාව දමිත් අසංක කියලා අඳුරගන්න ඒ අයට දවස් 14ක් ගියා. ඒ දවස් 14 මම බන්ධනාගාරයේ සිටියේ. ඊට මාස දෙකකට වගේ පස්සේ මාව නඩුවෙන් නිදහස් කරා. එතකොට රටේ නීතියක් නැහැ. නීතිය මොකද්ද මේ කරන්නේ? මම අත උස්සලා පාරක් ගහලා තියෙනවද? කාටවත් බැනලා තියෙනවද? හොරකම් කරලා තියෙනවද? මට කිව්වනම් ඔය බන්ධනාගාරයට යන්න මල්ලි කියලා බස් එකේ හරි මම එතනට යනවා. මාව බලහත්කාරයෙන් අරගෙන ගියා. වැරදි නොකරපු කෙනෙක් වැරදි කරපු අය එක්ක දැම්මහම ඒ මනුස්සයාගේ ඇඟට ලොකු ශක්තියක් එනවා. ඒක තමයි මට දැන් වෙලා තියෙන්නේ. ඒ ශක්තිය මගේ ඇඟේ තියෙනවා. මේ සිදුවීම සිදු වූ දිනේ සිට ඔබ වටා සිටි පිරිසක් සහ ඔබ විවේචනය කරපු පිරිසකුත් හිටියා. පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ. ඒ නිසා ඒක එච්චර දෙයක් නෙමෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මගේ ආදර රසිකයන් මාව හිරේ දැම්ම කියලා දැනගෙන පන්සල්වල බෝධි පූජා තියලා තිබුණා. මගේ අදහස නම් එහෙම කරනවා නම් කරන්න තිබුණේ මම හිටියේ බන්ධනාගාරයේ වටේට. මනුස්සයෙකුට බොරු චෝදනා කරලා මෙහෙම හිර කරාම අපි එකතු වෙන්න ඕනේ ඒ මනුස්සයා වටේ. එතකොට තමයි නීතිය කරන ඇත්තන්ට ඒක දැනෙන්නේ. එතකොට දැන් සාසනයට එකතු වෙන අදහස බැහැරව ගිහින්ද තියෙන්නේ. පසු කාලිනව මම තේරුම් ගත්තා මිනිසුන්ට අවශ්‍ය දමිත් අසංක කියන ගායකයා කියලා. හාමුදුරු කෙනෙක් නෙමෙයි කියලා. නමුත් කූඩුවක දාලා හිංසා කරලා සිවුර ගලවපු එක සාධාරණ නැහැ. සිවුරු නෙමෙයි ඕක තියෙන්නේ තමන්ගේ මනසේ. පසුගිය දවසේ ඔබ විදේශ රටක පැවති ප්‍රසංගයකට සහභාගි වෙලා සිටියේදී තරුණයෙක් ඔබේ ගීත අහලා සියසුන්න වැටුණා නේද? මාස 4කට පෙර කොරියාවේ ප්‍රසංගයකට මට ආරාධනා ලැබිලා සහභාගි වුණා. ඒ මට මිනිස්සු පෙරලා පෙරලා මඩ ගහපු කාලේ.
මම ගීත ගායනා කරලා ඉවර වෙනකොට අපේ රටේ තරුණෙක් මට බිම දිගා වෙලා වැන්දා. එහෙම කරද්දී මම කරන්න ගිය දේ වැරදි නෑ කියලා මට ආයෙ සිතුණා. එයා කලන්තේ දැම්මේ නැහැ, මට වැන්දා. ඒක සුවබර මතකයක්. වත්මන්, අපේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? සංගීතය කියන්නේ එක එක්කෙනාගේ හැකියාව අනුව හසුර ගන්න ක්‍රමවේදයක්. රොඩ්නි වර්ණකුර වගේ වේදිකාවේ මයිකයක් නැතුව ගීත ගායනා කරන හැකියාව මටත් තියෙනවා. ගායකයා වටේ තමයි ශබ්ද පරිපාලක වාදකයන් ඇතුළු සියලු දෙනා එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගමෙන් ගමට ගිහින් අපිට කවි බව කියන්න තමයි මයික් එක නැතුව. ඒක මහා ඛේදවාචකයක්. මම කියන්නේ සමස්තය නෙමේ, බහුතරය එහෙමයි. සුළු කණ්ඩායමකට බෑ මේක ගොඩගන්න. ගායන ශිල්පීන්ට කර්තෘභාග ගෙවීමේදී ඒ නිසියාකාරව සිදු නොවන බව මත පළ වෙනවා. ඔබත් මේට එකඟද? ඔව්, මගේ කර්තෘභාගය මට ලැබෙන්න ඕනේ. මෙරට නීතියක් හැදෙන්න ඕනේ. නීති හදන කණ්ඩායම මේ නීතියක් විදිහට හදන්න ඕනේ. යම්කිසි මුදලක් ලැබෙන්නේ නැතිනම් මේක නඩත්තු කරන්න බෑ. මේට අපිට දේශපාලඥයන්ගේ පස්සේ යන්නත් බෑ. මම ඇතුළු සමස්ත කලා මණ්ඩලය වසර ගාණක් තිස්සේ මේ ගැන කතා කරත් තවම ඒ ක්‍රියාත්මක වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතිවීම නිසා නේද වයවෘද්ධ කලාකරුවන් අද අසරණ වෙලා තියෙන්නේ? සත්තකින් ඇත්ත. යම්කිසි කලාකරුවෙක් නිර්මාණයක් එළිදක්වන දවසේ ඉඳන් ඒකේ මුදල් උපයන්න පටන් ගන්නවා. ආණ්ඩුව යම් ක්‍රමවේදයක් හදලා තියෙන්නේ ඕනේ කෙලින්ම නිර්මාණයකට දායක වුණු සියලු දෙනාට මුදල් බෙදලා යන විදිහට. මෙය අපට පුන පුනා කියන්න විතරයි පුළුවන්. ඔබ අවසානයේට රූප රචනා කළ අම්මා ගැන කියවන ගීතයේ දම්ල තනුවකට අනුව හදපු එකක් නේද? නැති බැරිකම් මගේ කියන ගීතය මම ගායනා කරා. සින්දුව කියාගෙන යනකොට මල්ලි කෙනෙක් කියනවා, අයියේ ඔය වගේ දම්ල සින්දුවක් තියෙනවනේ කියලා. හොයලා බැලින්නම් ඇත්ත. මට පසුගිය කාලෙම කොලේ වහලා කැහුවේ. මම අපේ රටේ සංගීතඥයන්ට කියන්නේ අපිට කොලේ වහලා ගහන්න එපා කියලායි. මම කලින් සිත මගේ රිදුනා කියන ගීතේ ඉන්දියාවේ තනුවකට කරා. ඒ මගේ පාසල් මිත්‍රයාගේ වචනය නිසා. මට ඒක හොඳට නරකට දෙකටම ආවා. ඒ නිසා කොලේ වහලා ගහන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා. ඔබේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මතක් කළොත් අද තියෙන තත්ත්වය උඩ පොඩියට ගඩොල් ටිකක් කපන්න හිතාගෙන ඉන්නවා. තව මගේ අක්කගේ ඉඩමක් තියෙනවා. ඒකේ ගොවිතැනක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතරේ කවුරු හරි ඉල්ලීමක් කළොත් ගීතයක් ගායනා කරන්න කියලා පද තනු බලලා ඒ ගැන සලකා බලනවා. මට දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒකයි මම එහෙම තීරණයක් ගත්තේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.